තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් අට ශ්‍රේණිය 11 වෙනි පාඩම. ඉතින් 11 වෙනි පාඩම පාලි පාඩම. අපි බලමු පාලි පාඩම කොහොමද අපි කෙටි සටහනක් විදිහට කතා කරන්නේ සාකච්ඡා කරන්නේ කියලා. 11 වෙනි පාඩම පාලි 1 නමස්කාර පාඩය තමයි පාලි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ ඉදිරිපත් කිරීම සියල්ලක්ම කරන්නේ. ඉතින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වුණොත් මේ සියලු සාකච්ඡාවන් ඔබට නරඹන්නට පුළුවන්. මීට කලින් අපි ගොඩක් පාඩම් ඉදිරිපත් කරලා තියෙනවා. පාලි පාඩම්, අභිධර්ම පාඩම් එක්ක සියලුම පාඩම් මේ විදිහට අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නමස්කාර පාඩය අපි හැම ආගමික වතාවක්ම ආරම්භ කරන්න කලින් මේ නමස්කාර පාඩය තමයි ගායනා කරන්නේ ගෞරවාන්විතව. මොකක්ද මේ නමස්කාර පාඩය කියන්නේ? බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම. බුදුරජාණන් වහන්සේට නමස්කාර කිරීම. පදපිලිවල අනුව කොහොමද? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ. පදපිලිවල අනුව ගත්තොත් තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ. ඒ භගවතෝ භාග්‍යවත් අරහතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර වේවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන එක තමයි අදහස. ඉතින් අපි මේක සාමාන්‍ය සජ්ජායනා කරද්දී කොහොමද සජ්ජායනා කරන්නේ? නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. සම්බුද්දස්ස මහ ප්‍රාණ දයන්න. එවැගේම මෙතන භගවතෝ කියන එක උච්චාරණය කරද්දී භගවතෝ කියලායි උච්චාරණය කරන්නේ. ඉතින් තුන් වතාවක් කියනවා මේ පාඩේ තුන් වතාවක් කියලා තමයි අපි පංචශීලයේ සමාදන් වෙන්නේ, බුද්ධ වන්දනා කරන්නේ, පිරිත් දේශනාවන් පටන් ගන්න. ඒ හැම දෙයක්ම කරන්නේ මේ පාඩය ගායනා කරලා. ඉතින් ඒ පාඩේ අදහස කියද්දි තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ කියලා තමයි කියවෙන්නේ. ඔන්න පදපිලිවල අනුව තේරු නමෝ කියන එක අපි අවසානට ගනිමු. නමෝ කියන එක අවසානයට ගමු. ඔව් හරි. ඔන්න පදවල තේරුම, පදපිලිවල අනුව පදවල තේරුම් මොනවද? පදපිලිවල අනුව පදවල තේරු. තස්ස කියලා කියන්නේ ඒ. තස්ස කියන එකේ අදහස් සමහර තැන්වලදී වෙනස් වෙනවා. ඉතින් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන නමස්කාර පාඨයේදී දුවේ පුතේ තස්ස කියන එකේ තේරුම අපි ඒ කියන අදහස තමයි ගන්නෙ. භගවතෝ කියන්නේ භාග්‍යවත්, ගොඩක් පින්වන්ත කියන අදහස. එහෙනම් භාග්‍යවන්තයි, බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි. ඒ භගවතෝ භාග්‍යවත් අරහතෝ අරහත් පිදීමට සුදුසු වෙච්ච සම්මා යහපත් සම්‍යක් කියලා කියනවා. යහපත් එහෙම නැත්නම් මනා කියන අදහසත් ගන්න පුළුවන්. සම්බුද්දස්ස සම්බුදුරජාණන් වහන්සේට, සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර වේවා. ඒක තමයි මේ නමස්කාර පාඨයේ පදපිලිවලට අනුව තේරුම් ටික. තස්ස ඒ භගවතෝ භාග්‍යවත් අරහතෝ අරහත් පිදීමට සුදුසු කියන එක, එහෙම නැත්නම් සම්මා සම්‍යක් යහපත්, සම්බුද්දස්ස බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර වේවා. ඉතින් ඊළඟට ඒ නමස්කාර පාඨයට අනුව අපි පාලි වාක්‍ය කිහිපයකුත් ඉගෙන ගන්නවා.
නමෝ යන්න මුලටගෙන නමෝ කියන එක මුලට අරගෙනත් නමෝ කියන එක අපි ඉස්සෙල්ලා කතා කළා වගේ අවසානට අරගෙනත් නමස්කාර පාඨයේ අර්ථයට අනුව වාක්‍ය රටා ගොඩනගන්න පුළුවන්. ඉතින් නමෝ කියන එක මුලට අරගෙන වාක්‍ය හදනකොට මෙන්න මෙහෙමයි. නමෝ තස්ස භගවතු නමස්කාර වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට. නමෝ කියන එකේ තේරුම නමස්කාර වේවා කියලා මුලින් යෙදිලා තියෙනවා එහෙනම්. නමෝ නමස්කාර වේවා ඒ තස්ස කියන එකේ අදහස ඒ භගවතෝ භාග්‍යවතුන් වහන්සේට. නමෝ තස්ස භගවතු. ඊළඟට නමෝ තස්ස මහේසිනෝ මහා ඍෂීන් වහන්සේ ඍෂිවරු අතර ප්‍රධානතම ඍෂිවරයානු බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මහේසිනෝ කියලා කියනවා මහා ඍෂීන් වහන්සේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේට මියදෙන නමක් තමයි මහා ඍෂීන් වහන්සේ කියන එක. නමෝ තස්ස මහේසිනෝ මහේසි තමයි පාලි වචනේ. මහා ඍෂීන් වහන්සේ කියලා කියන්නේ සිංහල සංස්කෘත වචන වලින් අපි අර්ථය කියන විදිහ. ඉතින් නමෝ තස්ස මහේසිනෝ නමස්කාර වේවා ඒ මහා ඍෂීන් වහන්සේට. ඊළඟට නමෝ තස්ස නාගාය නාග කියන වචනයත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යෙදෙනවා දුවේ පුතේ. නමෝ තස්ස නාගාය නමස්කාර වේවා ඒ නාගයන් වහන්සේට. නාගයන් වහන්සේට කියලා කියන්නේ ගෞරවාන්විතව යොදන නමක්. එහෙම නැත්නම් නාගයෙක් කියන අදහසින් නෙමෙයි. නමෝ තස්ස නාගාය නමස්කාර වේවා ඒ නාගයන් වහන්සේට. ඊළඟට නමෝ තස්ස අරහතෝ නමස්කාර වේවා ඒ අරහතුන් වහන්සේට. ඒ අරහතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහා රහතන් වහන්සේ රහත් භාවයට පත්වෙච්ච කෙනෙක්. රහත් භාවයට පත් වෙලා තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. රහත් භාවයත් උන්වහන්සේ තුල තිබෙනවා. අරහතෝ රහත් භාවයක් තියෙනවා. ඒ නිසා නමෝ තස්ස අරහතෝ නමස්කාර වේවා ඒ අරහතුන් වහන්සේට. නමෝ තස්ස සම්මා සම්බුද්දස්ස නමස්කාර වේවා ඒ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට. නමස්කාර වේවා ඒ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට කියන අදහස. ওই විදිහට නමෝ කියන වචනය මුලින් අරගෙන අපිට වාක්‍ය රටා හදන්න පුළුවන්. ඊළඟට නමෝ කියන එක අගට අරගෙන දැන් නමෝ කියන වචනේ තියෙන්නේ මෙතන. තස්ස භගවතෝ කියන කොටස තියෙන්නේ මුලින්. එතකොට තේරුම කියන විදිහ වෙනස් වෙනවා. තස්ස භගවතෝ නමෝ කියනකොට තේරුම කියලා තියෙන්නේ කොහොමද? ඒ තස්ස කියන එකේ අදහස භගවතෝ භාග්‍යවතුන් වහන්සේට නමෝ නමස්කාර වේවා. තස්ස භගවතෝ නමෝ ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. ඊළඟට තස්ස මහේසිනෝ නමෝ ඒ මහා ඍෂීන් වහන්සේට නමස්කාර වේවා. ඒ මහා ඍෂීන් වහන්සේට නමස්කාර වේවා. නමෝ තස්ස නාගාය ඒ නාගයන් වහන්සේට නමස්කාර වේවා. තස්ස අරහතෝ නමෝ ඒ අරහතුන් වහන්සේට නමස්කාර වේවා. ඒ අරහතුන් වහන්සේට නමස්කාර වේවා. ඊළඟට සම්මා සම්බුද්දස්ස නමෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමස්කාර වේවා කියන එක අවසානට එන්න ඕන. සම්මා සම්බුද්දස්ස සම්ය ඒ තස්ස සම්මා සම්බුද්දස්ස නමෝ ඒ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. තස්ස සම්මා සම්බුද්දස්ස නමෝ. ඉතින් මයිහං කියලා කියන වචනේ තේරුම දීලා තියෙනවා. මගේ කියන එක නමෝ අත්තු නමෝ අත්තු නමත්තු කියන වචනේ චත්තමානවක ගාථාවල මේ වචනේ තියෙනවා. තං සුගතං සර නත්තමු පේමි නත්තමු පේමි කියන තැන නමත්තු කියන එක නමත්තු කියන වචනේ යෙදිලා තියෙනවා. නමත්තු කියලා කියන්නේ නමස්කාර වේවා කියන එක.
නමෝ නමස්කාරය අත්තු වේවා. නමත්තු කියන එකේ තේරුම නමෝ නමස්කාරය. නමෝ කියන එකේ අදහස අපි ඉස්සෙල්ලා කිව්වා නමස්කාර වේවා කියන වචනේ තේරුමම ගන්නත් පුළුවන්. නමෝ අත්තු කියලා යෙදුනොත් නමස්කාර වේවා කියලා තමයි මේ වචන දෙකම එකට යෙදුනම අපි තේරුම කියන්නේ. මයිහන් නමත්තු සබ්බ බුද්ධානම් මගේ නමස්කාරය වේවා සියලු බුදුරජාණන් වහන්සේලාට. මයිහන් නමත්තු සබ්බ බුද්ධානම් මගේ නමස්කාරය වේවා සියලු බුදුරජාණන් වහන්සේලාට. මයිහන් නමත්තු සබ්බ ධම්මානම් මගේ නමස්කාරය වේවා සියලු ධර්මයන්ට. මයිහන් නමත්තු මගේ නමස්කාරය වේවා සියලු ධර්මයන්ට. මයිහන් නමත්තු පච්චේක බුද්ධානම් මගේ නමස්කාරය වේවා සියලු පසේබුදුවරයන් වහන්සේලාට. මයිහන් නමත්තු සබ්බ අරහන්තානම් මගේ නමස්කාරය වේවා සියලු අරහතුන් වහන්සේලාට, සියලු රහතන් වහන්සේලාට. අම්හා කන් නමත්තු ඔන්න මයිහන් කියලා කිව්වේ මගේ. මයිහන් මගේ, අම්හා කන් අපගේ. අම්හා කන් අපගේ බහුවචනේ. මයිහන් කියන එකේ බහුවචනේ අම්හා කන්. අපගේ නමස්කාරය වේවා සියලු ධර්මයන්ට. අම්හා කන් නමත්තු සබ්බ ධම්මාන හෝතු මංගලං, මංගල්‍ය වේවා. සොත්තිතේ හෝතු ඔහුට සෙත් වේවා. සොත්තිතේ හෝතු ඔහුට සෙත් වේවා. ඔව්, අපි තේ කියන එකේ අදහස ඔවුන්ට කියලා ගනිමු. ඔවුන්ට සෙත් වේවා. ඔවුන්ට සෙත් වේවා. ඒ විදිහට ගනිමු. තේ කියන එක බහුවචනයි. සෝතේ, සෝ කියලා කියන්නේ ඔහු. හෙතෙම තේ කියලා කියන්නේ ඔව්හු. ඔවුන්ට සෙත් වේවා කියලා අපි ගනිමු. හොඳයි, දුවේ පුතේ නමස්කාර පාඨය ඇසුරින් ඒ වගේ ලස්සන පාළි වාක්‍ය රටාවන් අපිට පුළුවන් ගොඩනගා ගන්නට. ඉතින් මීට කලින් හත ශ්‍රේණී පාළි පාඩම් වලිනුත් ගොඩක් පාළි වාක්‍ය රටාවන් පාළි කොටස් හදාරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනට ඉගෙන ගන්න පුළුවන් භාෂාවක් තමයි පාළි භාෂාව. ටික ටික ඉගෙන ගත්තට පස්සේ හරිම ලස්සනට මේ පාළි වාක්‍ය රටාවන් පාළි භාෂාව අධ්‍යයනය කරන්න අපිට යොමු වෙන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වුණොත් මේ විදිහට අපිට සරලව මේ සියලු කොටස් සාකච්ඡා කරමින් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් පාලි භාෂාවේදී විශේෂයෙන් මතක තබා ගත යුතුයි නිවැරදිව උච්චාරණය කිරීම, ශබ්ද නඟලා ගාථාවන් ගායනා කිරීම, පාඨ ගායනා කිරීම, ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. එහෙමනම් දුවේ පුතේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපි මේ විදිහට සාකච්ඡාවන් සිදු කරලා දහම් දැනුම, පාලි භාෂාව පිළිබඳව දැනුම වර්ධනය කරගනිමු. එහෙමනම් තෙරුවන් සරණයි.